සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමනක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක් සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ දේශනා කාර්යා 3 පළවෙනි පදයයි. සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. අපට නිතර අසන්ට ලැබෙන කතාවක් තමයි අනේ අපේ බාල කාලයට ආපහු යන්න තියනවා නම් කියන එක. ඒ වගේම සමහරු කියනවා අනේ අපේ දරුව ලොකු නොවි පොඩි ළමයි විදිහටම ඉන්නවා නම් කොච්චර හොඳද කියලා. මෙවැනි කල්පනා අපේත් සිතට නැගෙන විට සාලමුන් රජුගේ දේශනාකාරයා පොතේ ඇති වචන මෙනෙහි කිරීම සුදුසුව තිබෙනවා. ඔහු දේශනාකාරයා 3 පළවෙනි පදේ කියන්නේ ආසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක් ඇති බවයි. ඉන්පසු එකිනෙකට විරුද්ධ කාරණා වැලක්ම ඔහු ගෙනහැර දක්වනවා. සියල්ලට කාලයක් ඇති බවයි ඔහු කියන්නේ. දෙවෙනි පදයේ පවසන්නේ උපදින්ට කාලයක් සහ නැසින්ට කාලයක්ය, සිටුවන්ට කාලයක් සහ සිටෙවූ ඒවා උදුරා දමන්නට කාලයක්ය යන වෙනුයි. ඔහු දිගටම තව බොහෝ කාරණා කියනවා. සමහර විට සාලමොන් රජු මෙම පද ලියන විට බලාපොරොත්තු සුන්වී සිටින්ට ඇතැයි සමහරුන්ගේ අදහසයි. ජීවිතයේ නිෂ්පල චක්‍රයක් ලෙස ඔහු දකින දේවල් ගැනයි ඒ. නමුත් ඔහු එක් එක් කාල රාමුව තුළදී දෙවියන් වහන්සේගේ භූමිකාව පිළිගන්නවා. 13 වෙනි පදයට අනුව අපි භුක්ති විඳින එක් එක් දේ දෙවියන් වහන්සේගේ දීමනාවක් වන බවත් 14 වෙනි පදයට අනුව දෙවියන් වහන්සේ කරන සියල්ල සදාකාලට පවතින බවත් පවසමින් අපටද අපේ බාල කාලයට ආපසු යන්නට හෝ අපේ දරුවන් බාලයන් ලෙසම සිටිනු දකින්නට සිතුවිල්ලක් ඇති වී තිබෙන්නට පුළුවන්. කෙසේ වෙතත් එසාය 41 10 වෙනි පදයට අනුව කාල නියමයක් නොමැතිව දෙවියන් වහන්සේ අප සමග සිටීමට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ස්ථිර අභිමුඛය ගැන අපට නිසකකමක් තිබෙනවා. එලෙස අපගේ අරමුණ ඇත්තේ උන්වහන්සේ සමග ගමන් කිරීම තුළ බවද අපට දැනගත හැකි වෙනවා. අපි මෙනෙහි කරමු. අපගේ ජීවිතයේ කාලවල අපට දෙන්නේ දෙවියන් වහන්සේයි. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ තමයි අපව විවිධ කාලවල හරහා ගෙන යන්නේ. අපි සිනාසුනත් හැඬුවත් ඔබ වහන්සේ අපි සමග සිටින බව අපි දන්නවා. ඔබ වහන්සේගේ ප්‍රේමයේ සමග යමෙකුට ප්‍රකාශ වීමට අද අපට උපකාර කළ මැනව. ආමෙන්.